කොඩිගහයට ඩ්‍රාම එකේ හරි අමුතු දේවල් වෙනස් දේවල් හැමදාම ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අරගෙන එනවා. ඒකයි මේ නිර්මාණයේ තියෙන රියැලිටි එක අපි හැමලාම දකින්නේ. යාළුවෙක් ඉන්නවා මිනි පෙට්ටියක් තියාගෙන මොකද්ද මේ කරන්න හදන්නේ? මිනි පෙට්ටියේ කතාව අපි කුතුහලයක් හැටියට තියමුනේ. අපි එක දෙයක් කියමු ඉස්සරහට මිනි පෙට්ටියක් ගොඩට ගන්නවා. ඒ ගොඩ ගන්න මිනි පෙට්ටිය තමයි ආර්ට් එකේ යාළුවට එකතු වෙලා මේ විදිහට හදමින් ඉන්නේ. මේක ඇතුළේ ඉන්නේ චරිතය මොකද්ද? මොකද්ද මේක ඉස්සරහට එන්නේ කියන එක කෘතුහලයක් අපේ ඔබට තියෙනවා. මම අහන්නේ මේ නිර්මාණය ඇතුළේ මේක සාර්ථක කරගන්න මේ විදිහට මිනි පෙට්ටියක් අරගෙන ඒක අවුරුදු ගාණක් පරණ එකක් විදිහට ක්‍රියේට් කරන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. අපි ඒ ගැන කතා කරමු. අනිවාර්යෙන්ම කියන්නේ ඒක ටෙලිග්‍රාම කියන කාරණේ ඇතුළේදී කතා කරලා පළවෙනි උණු බජට් කියන එක මතක් වෙන ඒක. බජට් එකක් ටෙලිග්‍රාම කියන බජට් එක ඇතුලේ කොහොමද මෙහෙම වැඩක් කරන්න කියන කාරණාවත් එක්ක අපි ඉතින් අපිම ඒ කියන්නේ බාගෙට හදවු මිනි පෙට්ටියක් අරගෙන ඒක ක්‍රියේට් කරගෙන යනවා. ඒක මාස 6ක් විතර පරණ වලක් ඇතුලේ දාලා තිබ්බ මිනි පෙට්ටියක් විදියට හදාගෙන යනවා වැඩේ වෙනුවෙන්. මේ නිර්මාණය මේ විදිහට බිහි කරන්න ආර්ට් එකෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. අපි දැක කොඩිගහයට ඇතුලේ තියෙන හැම තැනක්ම ආර්ට් එකෙන් ලොකු සපෝට් එකක් තියෙන එකක්. නිර්මාණ සාර්ථක කරගන්න ලොකු දායකත්වයක් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ලැබෙනවා. ඒ දායකත්වය ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපි මේ දකින රූප රාමුව ඇතුලේ ඒ කියන්නේ චරිත කොච්චර හිටියත් ඒ චරිත ජීවත් කරවන්නේ ඒ වටපිටාව. ඒ කියන්නේ චරිතේ කොයි වගේ කෙනෙක්ද, එයාගේ ආර්ථිකය, එයාගේ සමාජය, එයාගේ සංස්කෘතිය, එයාගේ හැමදේම පෙන්නන්නේ පරිසරයේ තියෙන දේවල් වලින්. එතකොට කොඩිගහයට ඇතුලේ අපි ජගත් අයියත් එක්ක කතා කරලා ලොකු උත්සාහයක් දරනවා. ඒ කියන්නේ චරිතවලට අදාළ කරන පසුතලයේ ඔවුන් ඉන්න ඒ වපසරිය ඔවුන්ට ක්‍රියේට් කරලා දෙන්න.